අයිබුවන් ඔබල හැමෝම මගේ PHP පාඩම් මාලාවට සාදරයෙන් පිළිගන්නවා. අද පාඩමේදී අපි ඔගොල්ලෝ එක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ conditional statement ගැන. මේ යටතේ අපි මුලින්ම කතා කරන්නේ if statement එක ගැන. if statement එක මම කොටස් ආකාර තුනකට ඔබත් එක්ක සාකච්ඡා කරනවා. පළවෙනි ආකාරය තමයි if පමණක් යෙදෙන අවස්ථාව. දෙවෙනි ආකාරය විදිහට මම ගන්නවා if සහ else යෙදෙන අවස්ථාව. තුන්වෙනි ආකාරය විදිහට මම ගන්නවා if else if else යෙදෙන අවස්ථාව. මේ විදිහට අපිට මේක if statement එක යොදා ගන්න පුළුවන් ආකාර තුනෙන් මම අද වීඩියෝ එකේදී ඔයාලා එක්ක කතා කරන්නේ if එක පමණක් යෙදෙන පළවෙනි ආකාරය ගැන. හරි. එහෙමනම් අපි බලමු කොහොමද අපි මේ ආකාරයට if statement එක පාවිච්චි කරන්නේ කියලා. හරි. මම ඉස්සෙල්ලාම කියන්නම් මොකක්ද මේ if statement එකෙන් කරන්නේ කියලා. මේක කරන්නේ මේ වගේ දෙයක්. අපි යම් condition එකක් නැත්නම් යම් දෙයක් check කරනවා. යම් කොන්දේසියක් check කරනවා. ඒ condition එක එහෙම නැත්නම් කොන්දේසි නිවැරදි වෙනවා නම් අපේ program එකේ තියෙන යම් කේත කොටස් ටිකක් ක්‍රියාත්මක කරනවා. ඒක නිවැරදි නොවෙනවා නම් කියන්නේ ඒක false වෙනවා නම් ඒ කේත කොටස් ටික ක්‍රියාත්මක කරන්නේ නැහැ. මේක තමයි if statement එකෙන් වෙන කාර්යය. හරි. එතකොට එක කේත කොටසක් හෝ කේත කොටස් කිහිපයක් මේ විදිහට අපිට if statement එක පාවිච්චි කරලා control කරන්න පුළුවන්. හරි. එහෙමනම් අපි සරල උදාහරණයක් අරගෙන බලමු කොහොමද මේ if statement එක වැඩ කරන්නේ කියලා. හරි. මම පොඩි උදාහරණයක් ගන්නවා. මම ඒක ලියන්න කලින් ඔබට පැහැදිලි කරන්නම් ඒ කෝඩ් එකෙන් මොකක්ද වෙන්නේ කියලා. මම ගන්නවා age කියලා variable එකක් අරගෙන වයසක් අරගන්නවා. ඒ වයස මම චෙක් කරනවා 18ට වඩා වැඩිද කියලා. 18ට වඩා වැඩි නම් you are adult කියලා message එකක් display කරනවා. 18ට වඩා අඩු නම් කිසිම message එකක් display කරන්නේ නැහැ. මේක තමයි මේ program එකේ වෙන්නේ. හරි. අපි බලමු කොහොමද මේක ලියන්නේ කියලා. අපි මේක පටන් ගමු. මුලින්ම මම ගන්නවා variable එකක් age කියලා. age කියලා variable එකක් ගන්නවා. මම මේ variable එකට value එකක් දා ගන්නවා මුලින්ම. ඔබ දන්නවා PHP වලදී variable එකක් හදන ගමන්ම ඒ කියන්නේ යාට value එකක් දෙන්න පුළුවන්. ඒ නිසා මම variable එක හදනකොටම යාට value එක දෙනවා. මෙතන 23යි කියලා age එකට value එකක් දෙනවා. right. ඊළඟට මම තව variable එකක් හදා ගන්නවා. ඒකට මම දා ගන්නවා MSG කියලා කියන message කියලා variable එකක් හදා ගන්නවා. මේකට මම කිසිම value එකක් දෙන්නේ නැහැ. යව මම blank විදිහට තියා ගන්නවා. right. දැන් ඔන්න if statement එක මම දෙන්නයි හදන්නේ. උදේ බලා ගන්න if statement එක දෙන හැටි. මුලින්ම ඕගොල්ලෝ if කියලා type කරන්න ඕනේ. මුලින්ම ඕගොල්ලෝ if කියලා type කරන්න ඕන. ඒ type කරලා ඊට පස්සේ වරහණක් දාලා මේ වරහණ ඇතුලේ දෙන්න ඕන ඕගොල්ලෝ check කරන condition එක මොකක්ද කියලා. මම දෙන්නම්. මම check කරන්න යන්නේ age කියන variable එකේ තියෙන value එක 18ට වඩා ලොකුයිද කියලා. right. ඊට පස්සේ අපි මේ වරහණ වහනවා. දැන් ඊළඟට අපි දෙන්න ඕන මේ විදිහට වරහණ වැහුවට පස්සේ අපි control කරන code ටික දෙන්නේ මෙන්න මේ වගේ. මේකට අනුව control වෙන code ටික අපි දෙන්නේ මෙන්න මේ වගේ සංගල වරහන් දෙකක් ඇතුලේ. මේ සංගල වරහන් අපිට අවශ්‍ය වෙන්නේ එක කෝඩ් එකකට වඩා වැඩි කෝඩ් ගානක් මේ if statement එකට අනුව control කරනවා නම් පමණයි. if statement එකට අනුව control වෙන්නේ එක කෝඩ් එකක් නම් එහෙම නැත්නම් එක කේත කොටසක් විතරයි නම් අපිට මේ සංගල වරහන් පාවිච්චි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සමම සංගල වරහන් නැතුව පෙන්නන්නම් ඒක. එතකොට දැන් මම මෙතන එක කෝඩ් කොටසයි if එක යනුව ක්‍රියාත්මක කරන්නේ. ඒක නිසා මට සංගල වරහන් අවශ්‍ය වෙන්නේ නැහැ. right. මම මේ if එක ඒ කියන්නේ age කියන variable එක 18ට වඩා වැඩි නම් මම මේ message කියන message ඕගලොන්ට පේනවා message කියන variable එකේ තියෙන blank value එකක් මුකුත් නැහැ. මම යාට දා ගන්නවා මේ විදිහට value එකක් you are
adult කියලා. You are adult කියලා. මෙහෙම value එකක් දාගන්නවා. දාගෙන ඉවර වෙලා මේ message කියන variable එකේ තියෙන value එක you are adult කියලා වෙන්නේ මේ age කියන variable එකේ තියෙන value එක 18ට වඩා වැඩි වුණොත් විතරයි. හරි. දැන් ඊළඟට මම echo කියලා දෙනවා. දීලා මෙතන echo කරනවා මොකක්ද? මෙයාගේ මේ මැසේජ් එක මම මෙතන echo කරනවා. right. මැසේජ් එක මම මෙතන echo කරනවා. right. දැන් අපි බලමු මේක run කරලා මේක අපිට ඕන විදිහට වෙනවද කියලා. right. මම මේක save කරලා නැහැ එකයි. right. දැන් අපි බලමු මේක run කරලා මේ මම කියපු දේ මේ විදිහට වෙනවද කියලා. right. දැන් ඔබට පේනවා you are adult කියලා type වුණා. right. දැන් එහෙනම් මම මෙතනට දෙන්නම් 23ට වඩා අඩු value එකක්. 23ට වඩා අඩු value එකක් 13 කියලා දෙන්නම්. එතකොට මොකද වෙන්නේ කියලා බලමු. එතකොට කිසිම දෙයක් වැටෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ message කියන variable එකේ තියෙන value එක වෙනස් වෙන්නේ නැහැ. ආ blank විදිහටමයි තියෙන්නේ. ඒ කියන්නේ if එකෙන් පස්සේ තියෙන මෙන්න මේ statement එක මේක ඒ කියන්නේ age එක 18ට වඩා අඩු නිසා මෙන්න මේ condition එක false වෙනවා. ඒ කියන්නේ වැරදි. එහෙමනම් මෙන්න මේ ස්ටේට්මන්ට් එක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා message කියන variable එකේ value එක blank-මයි තියෙන්නේ. ඒ නිසා තමයි අපිට කිසිදු output එකක් දෙන්නේ නැත්තේ. right. ඕක ඊට වඩා අපිට හොඳට තේරෙන්න බලා ගන්න ඕන නම් මම දාන්නම් you are not adult කියලා මෙතනට message එකක්. අපි දාමු එහෙනම්. එතකොට ඒක දාගත්තම අපිට ලේසි එතකොට ඒක වෙනස්ුන්නේ නැහැ කියන එක අපිට බලා ගන්න ලේසි. right. මම මෙතනට දැම්මා you are not adult කියලා. දැන් මෙතනට දාලා තියෙන්නේ you are not adult කියලා. දැන් අපි බලමු මේක රන් කළා දැන් මොකද වෙන්නේ කියලා. දැන් ඇත්තටම දැන් වෙන්න ඕන මේ age එක 13ට වඩා අඩු නිසා මේ condition එක false වෙන නිසා මෙන්න මේ මුලින්ම තියෙන message කියන variable එකේ you are not adult කියලා. මේක මේ condition එක true වුණොත් එහෙම message එක නැවත වෙනස් වෙනවා you are adult කියලා. හරි. දැන් මේක false වුණොත් මේ කියන්නේ මෙන්න මේ කේත කොටස ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා මැසේජ් කියන variable එකේ තියෙන මේ value එක හැමමම තියෙනවා. එතකොට මෙතන display වෙන්නේ මේකම තමයි. අපි බලමු. right. you are not adult කියලා මෙතන display වුණා. right. දැන් අපි මෙතනට දීලා බලමු ඊට වඩා වැඩි value එකක්. ඒ කියන්නේ 18ට වඩා වැඩි. කොහොමද දැන් මම 23 කියලා දුන්නා. 23 කියලා දුන්නා. දීලා දැන් මම මේක රන් කරනවා. එතකොට බලන්න මොකද වෙන්නේ you are adult කියලා. දැන් ඔබට පැහැදිලි ඇති කොහොමද if statement එක වැඩ කරන්නේ කියලා. right. දැන් මෙතනදී මේ ප්‍රෝග්‍රෑම් එකේ දැන් මම ඔබට පෙන්නපු උදාහරණෙදී if statement එක control කරේ එක කේත කොටසක් විතරයි. ඒ කියන්නේ මේ if statement එකට අනුව හැසිරෙන්නේ අනුව වෙනස් වෙන්නේ මෙන්න මේ කේත කොටස විතරයි. මේක true වුණොත් මේක කේත කොටස ක්‍රියාත්මක වෙනවා. මේක false වුණොත් මේ කේත කොටස ක්‍රියාත්මකුනේ නැහැ. හැබැයි කේත කොටස් දෙක තුනක් එහෙම නැත්නම් කෝඩ් දෙක තුනක් මේ කන්ඩිෂන් එකට අනුව අපිට අවශ්‍ය වෙනවා නම් කන්ට්‍රෝල් කරන්න. ඒ වගේ අවස්ථාවක අපි මෙතන දානවා මෙන්න මේ විදිහට සංගල වරහන් දෙකක් දානවා. මෙන්න මේ සංගල වරහන් ඇතුලේ තමයි අපේ කෝඩ් ටික අපි ලියන්නේ. මේ if statement එකට අනුව කන්ට්‍රෝල් වෙන කෝඩ් ටික ලියන්නේ. ඒ නිසා මම ඔබට ඒක තේරුම් කරන්න ඕන නිසා මෙතන තව දෙයක් ඇතුළත් කරන්න. මම උඩින් හදා ගන්නවා තව variable එකක් name කියලා. name කියලා variable එකක් මම හදා ගන්නවා. right. මේක මම blank තියලා තියෙන්නේ. මුකුත් value එකක් තියලා නැහැ. නැත්තම් මම මේකට value එකක් දෙන්නම් කමල් කියලා. කමල්. right. කමල් කියලා value එකක් දීලා තියෙන්නේ. දැන් මෙන්න මේ if statement එක true වෙලා වුණොත් එහෙම මම මෙතනදී මේ කමල් කියන variable එකේ තියෙන value එක
කමල් කියන වේරියබල් එකේ තියෙන වැලියු එක වෙනස් කරනවා නිර්මල කියලා. වෙනස් කරනවා නිර්මල කියලා. රයිට්. හරි. දැන් බලන්න. දැන් මෙතන ඒජ් එක තියෙන්නේ 23 කියලා. ඒ නිසා මේක මෙතනට එනකොට ඒජ් එක 18ට වඩා වැඩි. එහෙනම් මේ ස්ටේට්මන්ට් එක යටතේ තියෙන if ස්ටේට්මන්ට් එක ඇතුලේ තියෙන, ඒ කියන්නේ මේ සංගල වරහන් දෙක ඇතුලේ තියෙන මේ කෝඩින් දෙක ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙලා මැසේජ් කියන කේ තියෙන value එක you are not adult කියලා තියෙන්නේ. ඒක you are adult කියලා වෙනස් වෙනවා. name කියන කේ තියෙන variable එක කමල් කියලා තියෙන්නේ. ඒ variable එකේ තියෙන value එක කමල් කියලා තියෙන්නේ. එයා නිර්මල කියලා වෙනස් වෙනවා. හරි. දැන් අපි මේක වෙනස් වුණාද කියලා පහලින් බලා ගන්න ඕනේ. ඉතින් පහලින් අපි එක display කරගමු. echo කරගමු. එතකොට මෙතනට දානවා මම name. name කියන variable එක මේක අර අපිට බලා ගන්න පහසු වෙන්න ඕන හින්දා මම මෙතනට br එකක් දා ගන්නවා. br tag එකක් දා ගන්නවා. එතකොට අපිට ලේසි මේක බලා ගන්න. ඒ නිසා මම මෙතන br tag එක දාන්නේ. right. හරි. දැන් බලමු අපි මේක run කළා. දැන් මේ තියෙන value දෙක නෙමෙයි මේ දෙන්න වෙනස් වෙලා මේ value දෙක එන්න ඕන. මොකද age එක 18ට වඩා වැඩි නිසා. right. බලමු. right. දැන් ඔබට පේනවා ඇති you are adult කියලා ආවා. මෙතන නිර්මල කියලා ආවා. දැන් මම මෙතනට දෙන්නම් ඊට වඩා අඩු වයසක්. අපි දෙමු 11. දැන් බලමු. එහෙම දීලා දැන් මොකද වෙන්නේ කියලා. දැන් එතකොට ඔබට පේනවා you are not adult. නේම් එකත් නිර්මල කියලා වෙනස්ුන්නේ නැහැ. කමල් කියන නේම් එක ආවේ. ඒකට හේතුව මෙතන ඒජ් එකට දුන්න වැලියු එක 18ට වඩා අඩුයි. ඒ නිසා මේ කෝඩ් දෙක, ඒ කියන්නේ මේ කෝඩ් දෙක ක්‍රියාත්මක වෙන්නේ නැතුව මෙතනින් කෙලින්ම මෙතනට එනවා. එතකොට මේ මැසේජ් වෙනස් වෙන්නේ නැහැ. මේ උඩ තියෙන වැලියු තමයි මෙතන ඩිස්ප්ලේ වුනේ. දැන් ඔබට පැහැදිලි ඇති කොහොමද මේක වැඩ කරන්නේ කියලා. දැන් මම හරි. දැන් අපි බලමු සංගල වරහන් ඉවත් කරලා එතකොට මොකද වෙන්නේ? එතකොට කොහොමද මේ if statement එක හැසිරෙන්නේ කියලා. right. මම ඉවත් කරනවා මේ සංගල වරහන් දෙක. බලමු. ඉවත් කරා. පහලින් තියෙන සංගල වරහනත් මම ඉවත් කරා. දැන් මේ age එකට දීලා තියෙන value එක 18ට වඩා අඩු නිසා මේ if statement එකට අනුව මෙයා විතරයි හැසිරෙන්නේ. මෙයා adult කියලා වෙනස් වෙන එක මේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එමියාගේ මැසේජ් එක you are not adult කියන එකම තියෙනවා. හැබැයි සංගල වරහණක් දාලා නැති හින්දා ඊට පස්සේ එන මෙන්න මේ ස්ටේට්මන්ට් එක ඊළඟට එන මේ ස්ටේට්මන්ට් එක වෙන වැඩ කරනවා. සංගල වරහණක් නොදැම්මොත් if ස්ටේට්මන්ට් එකට යටින් තියෙන පළවෙනි කේතය තමයි පාලනය වෙන්නේ. ඊට පස්සේ තියෙන කේත සංගල වරහණක් නැත්තම් පාලනය වෙන්නේ නැහැ. ඒවා සාමාන්‍ය විදිහට ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මෙන්න මේ කේතේ සාමාන්‍ය විදිහට ක්‍රියාත්මක වෙනවා. හැබැයි මේ if statement එක false වෙන නිසා මෙන්න මේක, ඒ කියන්නේ you are adult කියලා මේ message එකේ value එක වෙනස් කරගන්න එක විතරක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එහෙම තමයි. හරිනම් මේක වැඩ කරනවා. අපි බලමු දැන්. අපි බලමු එකේ විදිහට ක්‍රියාත්මක වෙයිද කියලා. ඔව්. you are not adult කියලා ආවා. හැබැයි name එක නිර්මල කියලා වෙනස් වුණා. මෙතන ඔබ දැක්කා මෙතන සංගල වරහන් අපි දාලා තිබුණ වෙලාවෙදී එහෙම නෙමෙයි වුණේ. සංගල වරහන් දාලා තිබුණ අවස්ථාවේදී මොකද වුනේ? මේ දෙන්නම වෙනස් වුණා. දැන් නැවත මම සංගල වරහන් ආයෙ දාලා පෙන්නනම් එතකොට දෙන්නම වෙනස් වෙවි. රයිට්. එතකොට දෙන්නම වෙනස් වෙන්නේ නැහැ. අර උඩ තිබුණ value එක එහෙමම දෙන්නටම ආවා. සංගල වරහන් ඉවත් කරපු වෙලාවේදී මෙයාගේ විතරක් value එක වෙනස් වුණේ නැහැ. message එකේ value එක වෙනස් වුණේ නැහැ. නමුත් name කියන variable එකේ value එක වෙනස් වුණා. දැන් ඔබට පැහැදිලි ඇති කොහොමද if statement එක වැඩ කරන්නේ කියලා. ඒතර සංගල වරහන් නොදා ඔබ if statement එක යෙදුවොත් ඒක වැරදි නෑ. හැබැයි සංගල වරහන් නොදා අපිට යොදන්න පුළුවන් වෙන්නේ මෙයා මගින් මේ if statement එක මගින් control කරන්න එක කේත කොටසක් නම් පමණයි. හරි. දැන් මම මේක මීට වඩා ටිකක් ඔබට පැහැදිලිව දැන් මේක අපි මේ කෝඩ් එකේමයි age එක දුන්නේ. එහෙම නැතුව user කෙනෙකුට age එක input කරන්න දීලා ඊට පස්සේ එයා ඇඩල්ද එහෙම නැද්ද කියලා බලා ගන්න ලියන ප්‍රෝග්‍රෑම් එකක් අපි බලමු. මම මේක කලින් ලිව්වා. මොකද ප්‍රෝග්‍රෑම් එක ලියලා තියාගත්තා. මේ ලියන්න ගියොත් ප්‍රෝග්‍රෑම් එක කරන ගමන් ලියන්න ගියොත් වීඩියෝ එක කරන ගමන් ප්‍රෝග්‍රෑම් එක ලියන්න ගියොත් ඒකට වෙලාව ගත වෙන හින්දා. හරි. මම ඔබට පැහැදිලි කරන්නම් මොකද්ද මේක තියෙන්නේ කියලා. මේ ප්‍රෝග්‍රෑම් එක HTML කේත සහ PHP කේත දෙකම අඩංගු වෙන ප්‍රෝග්‍රෑම් එකක්. PHP ෆයිල් එකක්.
එතකොට ඔබ දන්න කොහොමද මංගිය විඩියෝ එකෙදි කියලා දුන්නා HTML කේත කොහොමද PHP කෝඩ් එකක් ඇතුළට ඇතුළත් කරන්න කියලා. ඒ අනුව තමයි මේ ඇතුළත් කරලා තියෙන්නේ. ඒතර මම මේක පැහැදිලි කරන්න ඉස්සලා මේක තියෙනවා HTML form එකක්. ඒ form එක කොහොමද වැඩ කරන්නේ කියලා මම ඔබට මුලින්ම ඒ form එක පෙන්නන්නම් මෙතනට ගිහිල්ලා. ඔබට පේනවනේ මේ my first example form කියන form එක. මෙතන age කියලා තියෙනවා. age කියලා text field එකක් දීලා තිනවා age එක දෙන්න. right. ඕක තමයි form එකේ තියෙන ඊළඟට යටින් තියෙනවා submit button එක. right. දැන් බලන්න ඔබට මේ form එකේ ඉතින් කියපුවා මේ තියෙන form එක ආරම්භක වෙන තැන. එතකොට මේ තියෙන action එකට value එකක් දීලා නැත්නම් form එක execute වෙන්නේ. එහෙම නැත්නම් මේ form එකේ තියෙන data කියවගන්නේ මේ PHP එකෙන්මයි. ඒ නිසා අපි මෙතනට action එකට නමක් දෙන්නේ නැහැ. එහෙම නැතෝ වෙන PHP එකකින් මේ වැඩේ වෙනවා නම් අපි action එකට ඒ PHP එක address එක මෙතනට දෙන්න ඕනේ. හරි. මේ data pass කරන method එක post. ඒ නිසා තමයි මේ method කියලා දැනට post කියලා දීලා තියෙන්නේ. හරි. එතකොට මෙතනින් මේ පටන් ගන්න form එක මෙතනින් අවසන් කරලා දෙනවා. ඒකේ in field දෙකක් තියෙනවා. එකක් තමයි පළවෙනි input field එක txt field එක. size එක 50. එයාගේ name එක age, id එකත් අපි age කියලා දීලා තියෙනවා. ඒක තමයි මේ ඔයගොල්ලෝ දැක්ක මෙන්න මේ තියෙන input field එක. ඊළඟට මෙතන ඔයගොල්ලොන්ට පේනවා දීලා තියෙනවා input කියලා type එක submit කියන input field එක. ඒ type එක submit කියන input field එක කියන්නේ අර ඔයගොල්ලෝ යටින් දැක්ක button එක. ඒ button එකේ පෙන්වන්න ඕන නම තමයි මේ value කියන එක යටතේ මම දීලා තියෙන්නේ submit කියලා මේ value කියන කොටස යටතේ දීලා තියෙන්නේ. හරි. දැන් ඔබට මේ form එක සම්බන්ධයෙන් අවබෝධයක් ලැබෙන්නේ නැති form එකේ මොනවද තියෙන්නේ කියලා ඊළඟට අපි යමු දැන් PHP කේත කොටසට. මේ PHP කේත කොටස තියෙන්නේ මේ form HTML කේත කොටසට උඩින් මම ලියලා තියෙන්නේ. right. මුලින්ම මම මේ comments section එකේ දාලා තියෙන්නේ මොනවද කියන එක මම ඔබට මගේ කලින් video එකේ කිව්වා. පැහැදිලි කරා. ඔබ මගේ වීඩියෝ පාඩම් මාලාවට අලුතෙන් සහභාගී වෙන කෙනෙක් නම් මං හිතනවා ඔබ වඩාත් සුදුසුයි මගේ පළවෙනි පාඩමේ ඉඳලා මුල ඉඳලා බලාගෙන ආවොත් ඔබට පහසු වෙයි මේක පහසුවෙන් තේරුම් ගන්න. හරි. අපි යම්. එතකොට දැන් මෙතන මම මුලින්ම අර අපි කලින් කතා කරපු එකේ වගේ age කියලා variable එකක් හදාගෙන තිනවා. යාව blank කරලා මෙතන තියෙන යාට value එකක් දීලා නැහැ. ඊළඟට message කියලා variable එකක් msg කියලා එකක් හදාගෙන තිනවා. යාවත් blank කරලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන if එකක් දාලා තියෙනවා. මේ if එක මේ if එකෙන් control වෙනවා මෙන්න මේ කේත කොටස් ඔක්කොම. මේ if එක true වුණොත් විතරයි මේ කේත කොටස් ටික ක්‍රියාත්මක වෙන්නේ. මම මේ if එකේ දී check කරන එක ගැන පසු ඔබට වඩාත් පැහැදිලි කරන්නම් දැනට සරලව කියලා දෙන්නම්. මෙතන වෙන්නේ මෙහෙම දෙයක්. ඔබට පේනවා මේ if එක ඇතුලේ දාලා තියෙන post කියන එක. ඒ කියන්නේ මේ table එක මේ සමාවෙන්න table එකනේ මේ form එකේ data submit වෙන්නේ post කියන method එකේ. දැන් ඇත්තටම මේ මෙතනදි check කරන්නේ මේ form එක ඒ මෙන්න මේ button එක ඔබලාද. ඒ කියන්නේ මේ button එක click කරලා තියනවද කියන එක. මේ button එක click කරලා නැත්නම් ඒ කියන්නේ මේ button එක click කරාද නැද්ද කියන එක තමයි මෙතන check කරන්නේ. button එක click කරලා නැත්නම් මේ කොටස් ටික ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔබ දන්නවා දැන් මේක form එක සහ දෙකම අඩංගු වෙන්නේ එකම PHP එකේ නිසා. දැන් මම මේ පළවෙනිම මේ PHP එක load කරන අවස්ථාව කියලා ගත්තොත් ඒ අවස්ථාවේදී මේ කේත කොටස් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. මෙන්න මේක නොදැම්මොත්. මේක දාලා තියෙන්නේ පළවෙනිම මේ page එක load කරගන්න අවස්ථාවේදී නැත්නම් මේ PHP එක run කරන අවස්ථාවේදී මේ කේත කොටස් ක්‍රියාත්මක නොවෙන්න. එතකොට මේ කේත කොටස් ක්‍රියාත්මක වෙන්නේ ඇත්තටම මේ submit button එක අපි click කරලා නම් විතරයි. එතකොට මේ submit button එක click කරාද කියන එක check කරගන්න තමයි මෙන්න මේ if එක දාලා තියෙන්නේ. දැන් මම හිතනවා ඔබට ඒ ගැන සරල අදහසක් එන්න ඇති කියලා. ඊළඟට අපි යන් මෙතන තව if එකක් තියෙනවා. මේ if එකෙන් control කරලා තියෙනවා මෙන්න මේ කේත කොටස් ටික ඔක්කොම. හරි. මම ඊළඟට කියලා දෙන්නම් මේ if එකෙන් මොකද්ද කරන්න කියලා. මේකේ තියෙ ඔබට පේනවා post කියලා age මෙහෙම දීලා තියෙනවා. මේකෙන් අපි කරන්නේ මේ form එක අපිට submit කරන්න පුළුවන් මේක පුරවන්නේ නැතුව. මේකට value එකක් දාන්නේ නැතුව කෙනෙකුට submit button එක ඔබලා මේක submit කරන්න පුළුවන්. එහෙම submit වුණොත් මෙන්න මේ post කියන post එක හරහා එන age කියන value එකේ වටිනාකමක් නැහැ. ඒක hiss වෙන්නේ. ඒකට value එකක් set වෙලා නැහැ. එතකොට මෙතනදි කරන්නේ ඒකට value එකක් set වෙලා තියෙනවද කියන එක check කරගන්න එක. මේව ගැන මම ඔබට පසුව පැහැදිලි කරන්නම්.
දැනට සරල අදහසක් තබා ගන්න. මොකද ෆෝම් ගැන මම ඔබට වෙනමම ෆෝම් එකකින් ඩේටා සබ්මිට් කරන හැටි, ෆෝම් එකක් වැලිඩේට් කරන හැටි ගැන වෙනමම වීඩියෝ එකක් ඉදිරියේදී වඩාත් පැහැදිලි ෆීල්ඩ් ගොඩක් තියෙන ෆෝම් එකකින් කොහොමද ඩේටා සබ්මිට් කරන්නේ, ඒ ඩේටා කොහොමද කියවගන්නේ කියන එක ගැන වඩාත් විස්තරාත්මක වීඩියෝවක් අරගෙන එනවා. ඒ නිසා දැනට ඔබ මේ ටික විතරක් තේරුම් ගන්න. right, දැන් අපි යම් කෝඩ් එකට, මේ ටික තමයි ඇත්තටම අපිට වැදගත්. අපේ කෝඩ් එකේ මේ අද පාඩමට අපිට වැදගත් වෙන්නේ මෙතන. ඔන්න දැන් අපි මුලින්ම කරගන්නේ මොකද්ද? ෆෝම් එකේ age කියලා ෆීල්ඩ් එකෙන් එන වැලියු එක මේ age කියන වේරියබල් එකට දාගන්නවා. ඒක මුලින්ම කරනවා. ඊළඟට අපි චෙක් කරනවා age එක, ඒ වේරියබල් එකේ තියෙන වැලියු එක 18ට වඩා වැඩිද කියලා. ඒ 18ට වඩා වැඩි නම් මැසේජ් කියන වේරියබල් එකට දාගන්නවා you are adult කියලා. ඊට පස්සේ අපි පහලට යන් මේ ෆෝම් එක අඩංගු වෙන ටේබල් එකේ ය අවසාන රෝ එකේ, ඒ ටේබල් එකේ අවසාන රෝ එකේ මේ අපි ගන්න මැසේජ් එක ඩිස්ප්ලේ කරන්න තැනක් දීලා තියෙනවා. එතන ඒක ඩිස්ප්ලේ වෙනවා. අපි හිතමු 18ට වඩා අඩු වගේක් ආවා කියලා. එහෙම වුණොත් මුකුත් ඩිස්ප්ලේ වෙන්නේ නැහැ. මොකද මැසේජ් එක එතකොට එන්නේ බ්ලැන්ක් විදිහට. හරි, අපි එහෙනම් ඒක රන් කරලා බලමු. හරි, මම මෙතන ඉස්සලම දෙනවා 12. මුකුත් වෙනසක් වුණේ නැහැ. දැන් මම මෙතන දෙනවා 23. දීලා අපි බලමු. දැන් ඔබට පේනවා you adult කියලා යටි වැටුණා. right. දැන් මේකේ පොඩි අඩුපාඩුවක් ඔබට පේන්නේ නැද්ද? ඒ කියන්නේ අපි තුම් මේක අපි 18ට වඩා අඩු වයසක් දුන්නා කියලා. දීලා සබ්මිට් කරපුවාම මැසේජ් එක නැතුව ගියාට මේ යටින් මෙතන පේනවා මෙන්න මේ ටේබල් එකේ මේ තියෙන ටේබල් සෙල් දෙක පේනවා. එහෙම නැත්නම් මේ ටේබල් එකේ රෝ මෙන්න මේ රෝ එක ඩිස්ප්ලේ වෙලා තියෙනවා. වැලියු නැති වුණාට නිකන් අපිට රෝ එක මෙතන වැටලා තියෙනවා පේනවා. මේක මෙහෙම වෙනකොට මෙහෙම වෙන එක කැතයි. ඒ නිසා අපිට පුළුවන් එතනටත් if එකක් දාලා මෙන්න මේ මේ කන්ඩිෂන් එක true වෙලා නැත්තම්, ඒ කියන්නේ මේ කන්ඩිෂන් එක true වෙලා නැත්තම් 10ට වඩා වැඩි කියන එක, මෙන්න මේ ටේබල් මේ තියෙන රෝ එකම නොපෙන්වා ඉන්න. හරි, බලමු අපි කොහොමද කරන්න කියලා. එතකොට මම මෙන්න මේ ස්ථානෙට, මෙතන තමයි මේ ටේබල් රෝ එක පටන් ගන්න, මෙතනින් තමයි ටේබල් රෝ එක අවසාන වෙන්නේ. මේ දෙක අතරට මම PHP කේත ටිකක් දාගන්නයි යන්නේ. හරි, බලන්න ඔබ කොහොමද ඒක කරන්නේ කියලා. PHP කේත දානකොට ඔබ දන්නවා ඉස්සලම මේ වගේ PHP ආරම්භක ටැග් එක සහ PHP අවසාන ටැග් එක කොයි විදිහට දාගෙන මේ දෙක අතර තමයි PHP කේත ලියන්නේ. ඒ වගේම මම මෙතන එහෙනම් ලියනවා if එකක් දානවා. මේ if එක දාලා මේ if එක ඇතුලේ මම මෙහෙම ලියනවා age කියන වේරියබල් එකේ තියෙන වැලියු එක 18ට වඩා වැඩි නම් විතරක් මේ විදිහට මම සංගල වරහන දානවා. දාලා දැන් age කියන එකේ වේරියබල් එක 18ට වඩා වැඩි නම් විතරයි මෙන්න මේ tr එක ලියවෙන්නේ. හරි, ඉතින් මේ tr එක අවසන් වෙන්නේ මෙතනින් නිසා මේ if එක අවසන් කරන්න ඕන මෙතනින්. ඒ නිසා මෙතනට දැන් ආයේ php කේත ලියන්න යනකොට ආයේ මේ වගේ ටැග් දෙකක් අපි php ආරම්භක ටැග් එකයි මෙතනට අපි දානකොට දැන් මෙතන php ආරම්භක ටැග් එක, ඒ කියන්නේ විදියට php ආරම්භක ටැග් එකයි අවසාන ටැග් එකයි විදියට දාගෙන ඒක ඇතුලේ පුළුවන් දැන් අපිට මේ තියෙන if එක අවසන් කරන්න. ඒ කියන්නේ මේ if එක අවසන් වෙන සංගල වරහන මෙතනට දානවා. right. දැන් තව if එකක් ආවා. මේ age එක 18ට වඩා වැඩි වුණොත් විතරයි ඇත්තටම මේ tr එක ලියවෙන්නේ. දැන් බලමු අපි කරන්න කියලා. අපි දෙමු මෙතනට අඩු වයසක් 11 කියලා. එතකොට මේක එන්නේ නැති වෙන්න ඕනේ. හරි. දැන් ඔබට පේනවා දැන් කිසිඳු row එකක් යටින් පෙන්වන්නේ නැහැ. මේ තියෙන row 3 විතරයි තියෙන්නේ. අර ඉස්සලා වගේ එහෙම එකක් පේන්නේ නැහැ. දැන් අපි බලමු ඊට වඩා වැඩි එකක් දීලා. එතකොට මොකද වෙන්නේ? එතකොට ඔබට පේනවා you adult කියලා යටින් message එකක් වැටෙනවා. හරි. ඇත්තටම මම මේ වගේ උදාහරණයක් යොදාගත්තේ ඔබට මේ වගේ උදාහරණයකින් තමයි ඔබට යමක් දැනෙන්නේ. දැන් අපි ඇත්තටම programming language එක මේ code එක ඇතුලේ වයසක් දීලා ඒක check කරලා ඇති වැඩක් නැහැ. වයස දීලා ඒක ඇතුලේ check කරලා if එක වැඩ කරන හැටි පෙන්වලා ඇත්තටම වැඩක් නැහැ. ප්‍රායෝගිකව අපි මොකක් හරි නිර්මාණය කරද්දී program එකක් නිර්මාණය කරොත් ඒක මේ වගේ දෙයක් අපිට දකින්න තියෙනවා. user කෙනෙකුට ඒ වයස add කරන්න දෙන්න ඕන. ඊට පස්සේ ඒක ඒ අනුව අදාළ message එක display වෙන්න ඕනේ. ඒ නිසා ඒක පොඩ්ඩක් තේරුම් ගන්න තමයි මම මේ විදියට form එකක් යොදාගෙන මේ උදාහරණي කරේ. මම හිතනවා අද පාඩමෙන් ඔබට if එක භාවිතයේ මේ පිළිබඳ
අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. දැන් මේ මගේ වීඩියෝ එකෙන් ඔබට යම් ප්‍රයෝජනයක් ලැබෙනවා නම්, මේක තවත් කෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි කියලා ඔබ හිතනවා නම්, මේක ඔබේ අනිත් මිතුරන්ටත් බලා ගන්න පුළුවන් වෙන්න ෂෙයා කරන්න. ඒ වගේම මගේ වීඩියෝ එකේ යම් අඩුපාඩු තියෙනවා නම්, ඔගලොන්ගේ මොන හරි මේ සම්බන්ධ විවේචන තියෙනවා නම්, ඒවා මගේ පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. මාත් එක්ක එකතු වෙලා හිටපු ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි. මාව තාම ඔයගොල්ලෝ සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් මම අලුතෙන් දාන වීඩියෝ දාපු ගමන්ම බලා ගන්න.